සද්ධාවන්ත බෞද්ධ පින්වතුනි, ඔබ නැවතත් එක්ව සිටිනේ සදහම් සන්න අන්තර්ජාල මාධ්‍ය භාවනා සහ ධර්ම උපදේශන වැඩසටහන සමග. මේ වැඩසටහනින් මේ දිනවල විශේෂයෙන්ම අපි සිදු කරන්නේ ඔබ විසින් අසන ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීම. ඒ වගේම අද වෙන විට අති විශාල පිරිසක් මා වෙත දුරකථනයේ ඉල්ලා සිටියා මා විසින් පුවත්පත් මගින් පරකරන ලද සද්ධර්ම පුණ්ඩරීක සූත්‍ර නම් දේශනාවේ කෘති වල පිටපත් ලබා දෙන ලෙස. නමුත් මේ පිටපත් දැනට මුද්‍රණයේ පවතින නිසා වහාම ලබා දීමේ හැකියාවක් නැහැ නිසා මා බලාපොරොත්තු වෙනවා එහි මා සතුව දැනට පවතින මුද්‍රිත පිටපත් වලින් ඔබට මෙම සූත්‍ර ධර්මයේ කුමක්ද කියන එක පැහැදිලි කරලා කරුණු වටහා දෙන්න. ඉතින් පළමුකොටම මා ඔබට මතක් කරන්න ඕන මේක මහායාන සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධ ප්‍රධානතම ලියවිල්ල. මේකෙන් තමයි මහායානය ප්‍රතික්ෂේප කරන්නේ, මහායාන සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය ප්‍රතික්ෂේප කරන්නේ. මා ඔබට කලින් මතක් කරා මෙහි පළවෙනි කොටසෙන් මෙම සද්ධර්ම පුණ්ඩරීක සූත්‍ර දේශනාව ආරම්භ කරන ලැබුවේ 2011-2012 වර්ෂ අතර කාල සීමාවේ අනුව. මෙම සූත්‍ර දේශනාව පළමුකොටම ආරම්භ කරන්නේ මංජු ශ්‍රී බෝධිසත්වයන් වහන්සේ. උන්වහන්සේ සුඛාවතී ලෝක ධාතුව ආශ්‍රය කරගෙන වැඩවාසය කරන්නේ අමිතාභය බුදුන් වහන්සේගේ ප්‍රධාන ගිහි ශ්‍රාවකයා, ඒ වගේම අභිඥාලාභී මහා ඍද්ධිමතෙක්. උන්වහන්සේ පැමිණෙනවා මේ පෘථිවියට මේ මහායාන හීනයාන ගැටළු ලිහලා දීලා තනි බුදුදහමක් හැදීමේ වගකීම පෙරදැරිව. ඒ අනුව උන්වහන්සේ ප්‍රධාන කොටම උන්වහන්සේ පැමිණි දිසාව හෙළි කරන යනුව උන්වහන්සේ සුඛාවතී ලෝක ධාතුවේ සිට ලෝකාන්තරික නිරයවල් 13ක් පහු කරමින් මෙම ස්ථානයට පැමිණලා තියෙන ලෝකාන්තරික නිරයන් මග හැරලා. අනේක විශේෂත්වය එතනදී උන්වහන්සේ අභිඥා බලයෙන් ඍද්ධි බලයෙන් ආකාශය හැකිලි වීම කියන ක්‍රමයෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ කාල තරණ යෝගයෙන් තමයි උන්වහන්සේ මෙලොවට ඇවිල්ලා තියෙන්නේ. ඒ අනුව සුඛාවතිය ගැන උන්වහන්සේ හැඳින්වීමක් කරනවා. සුඛාවතී ලෝක ධාතුවේ සත්වයන්ට ඉතාම දීර්ඝ ආයුෂ තියෙනවා. එහි කාල නිර්ණය ක්‍රමය අනුව සත්වයන්ගේ ආයුෂ 90,000ක් ඔවුන්ගේ වසරවලින්. අපගේ ආයුෂ වලින් ගත්තොත් කල්ප ගානක ආයුෂය එම ලෝක ධාතුවේ සුඛාවතී මිනිසයන්ට පවතිනවා. ඒ වගේම උදාහරණයක් වශයෙන් මංජුසි බෝසත්යන් වහන්සේ පවසනවා පදුමුත්තර බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ පහළ වෙන විට මංජුසි ශ්‍රීමතාණන් වහන්සේ සුඛාවතී ලෝකයේ වැඩවාසය කළා. ඒ වගේම කෝණාගමන බුදුන් වහන්සේ මේ සුඛාවතී ලෝක ධාතුව ගැන සහ එම ලෝක ධාතුවේ විසින බෞද්ධයන් ගැන රහස බෞද්ධයන්ට එලිදරව් කරා. අන්නේ එලිදරව් කරන ලද අවස්ථාවේ මේ ලෝකයේ සිටින බෞද්ධයන්ගෙන් දෙදෙනෙක් උත්සාහ දරා එම සුඛාවතී ලෝකයට ගිහිල්ලා හිතරතුරු දැනගෙන මේ ලෝකෙට ඇවිල්ලා වාර්තා කළා කියන එක තමයි එහි සඳහන් වෙන්නේ. එම කරුණෙන් අනතුරුව බුදුන් වහන්සේ මේ ලෝක ධාතු පිළිබඳ රහස පසුව හෙළිදරව් වීමට සැලසුම් කළ තිබුණා. ඒකට හේතුව තමයි ලෝක ධාතු පිළිබඳ රහස හෙළිදරව් කළොත් අභිඥා බලය වැඩි දියුණු කරගෙන මිනිස්සු ලෝක අතර සැරිසරන්න ගන්නවා. අන්න ඒ සැරිසරන්න ගැනීම නිසා මොකද්ද වෙන්නේ? මේ ලෝක අතර සැරිසරීම කරන අතරේ අපගේ කාලය ගෙවිලා ගිහින් දන්නේ නැතුව එම පුද්ගලයන්ගේ ආයුෂ ගෙවිල යනවා. මේ ඒ අන්තරාය නිසා උන්වහන්සේ හෙළි කරන ප්‍රකෘති මනුෂ්‍යයන්ට. නමුත් දීර්ඝ ආයුෂ තියෙන කාලවලදී ඒක හෙළි කිරීම සිද්ධ වෙනවා. ඒ වගේම බුද්ධාගම අනතුරටපත් වුණාම
බුද්ධාගම ලිහිල යනකොට ඒ ලිහිලයාම වළක්වන්න බෝධිසත්වවරුන් පෘථිවියට පැමිණලා ඉපදිනවා. ඒ වගේම පෘථිවියට අභිඥා බලෙන් ඇවිල්ලා මේ රහස් හෙළි කළා. බුද්ධ ශාසනය ආරක්ෂා කර දීමට කටයුතු සම්පාදනය කරනවා. ඒ අනුව බුදුන් වහන්සේ ලෝකධාතු පිළිබඳ රහස, ඒ කියන්නේ තවත් ලෝකධාතුවල බුදු ශාසනය තියෙනවාද කියන රහස, රහතන් වහන්සේලා සහ භික්ෂුන් වහන්සේලා හතර නමකට පමණක් හෙළි කළා තියෙනවා. සැරියුත් මුගලන් අගසෞදෙනමට මහා කාශ්‍යප රහතන් වහන්සේට සහ ආනන්ද අහිමියන්ට හෙළි කළා තියෙනවා. අන්නේ අවස්ථාවේදී සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ අහලා තියෙනවා බුදුන් වහන්සේගෙන්, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ සද්ධම්ම කුණ්ඩලික දේශනාව නොවේසේනම් මේ ලෝක ධාතු විවරණය ඇතුළු රහස් මා විසින් ධර්ම දේශනා කළා එලි කරන්නද කියලා. ඒ අවස්ථාවේ බුදුන් වහන්සේ කියලා තියෙනවා, නෑ එපා, එලි කරන්න එපා, මේක තව අවුල් වෙලා ගිහිල්ලා මේ ශාසනය අවුල් වෙලා බුද්ධ වචනයත් සද්ධර්ම ප්‍රතිරූපකිනුත් හඳුනා ගන්න බැරි වෙලා මිනිස්සු අතරමං වෙන කාලයක් එනවා. අන්නේ අතරමං වෙන කාලයට බෝධිසත්වරුන් මේ මිනිස්යන්ට මේ සද්ධර්ම පුන්දරීක සූත්‍රය දේශනා කළා. අන්නේ වැහිලා තිවිච ධර්ම කරුණු එළියට අරගෙන ඒ වගේම සද්ධර්ම පුන්දරීක සූත්‍රයේ අනුව සද්ධර්ම ප්‍රතිරූපකයන් වනසා දමලා බුද්ධ ශාසනය නැවත ස්ථාපනය කරනවා කියන පණිවිඩේ මේ කෘතිය තියෙනවා. ඒ වගේම මේ සද්ධර්ම පුන්දරීක සූත්‍රය කියන කෘතිය ඉතාම විශේෂිත ග්‍රන්ථයක්. එහි සියලුම ඉගැන්වීම් සකස් වෙන්නේ ක්‍රම තුනකට. පළවෙනි කොටස තමයි මාර්ග අමාර්ග විස්තරය, දෙවෙනි එක තමයි ලෝකධාතු විවරණය, තුන තමයි මහා සම්මුතිය. මෙතනදී මාර්ග අමාර්ග විස්තරයන්ෙන් සඳහන් කරන්නේ නිවනට මාර්ගය කුමක්ද, නිවනින් බැහැරව යන මාර්ගය කුමක්ද. නිවනට යන මාර්ගය බුද්ධ ශාසනයේ තියෙන මාර්ගය, නිවනින් බැහැර මාර්ගය මාර්යාගේ මාර්ගය. දෙවෙනි දේ තමයි ලෝක ධාතු විවරණය. මේ ලෝක ධාතු විවරණය යන්නේ අදහස් කරන්නේ ඉතාම පැහැදිලි දෙයක්, මේ පිටසක් වල තියෙන ලෝක වල මිනිස්සු ඉන්නවද කියන කාරණේ. ඒ සම්බන්ධව තමයි මේ කෘතියේ ඊට පස්සේ දීර්ඝ වශයෙන් විස්තර වෙන්නේ. ඒ වගේම මා කිව්වා මහා සම්මුතිය. මහා සම්මුතිය කියලා කියන්නේ මේ දෙවිවරුන්ට බුදුන් වහන්සේ මේ ලෝක ධාතු පිළිබඳ රහස් දේශනා කරාට පස්සේ බුදුන් වහන්සේ දේශනා කරනවා මේ රහස් වසර 2500ක් කල ඉක්ම ගියාම, ඒ කියන්නේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 2500ක් ඉක්ම ගියාම තමන් වහන්සේගේ ශ්‍රාවකයෙකු මිනිසෙකු ලෙස ඉපදිලා මේවා මිනිසයන්ට හෙළි කරන්න පටන් ගන්නවා. අරහත් ඵලය දක්වාම මෙතනින් ධර්ම මාර්ගයේ විවර වෙනවා. යම්කිසි පුද්ගලෙක් මේ කරුණ වලට අපහාස කරොත් එම පුද්ගලයා මරණින් මතු නිරයේම උපදිනවා කියන එක තමයි උන්වහන්සේ දිව්‍ය ලෝකයේදී හෙළි කළේ. අන්නේ හෙළි කිරීම අවස්ථාවේදී වෙෂමුනි රජතුමා නැගී ඉඳලා ඔහු බොහොම කේන්තිකාරයෙක්. ඔහු කියනවා මේ රහස් ඒ ඔබ වහන්සේගේ නියෝජිතයා විසින් පෘථිවියේදී හෙළිතරව් කරන අවස්ථාවේදී යම් කිසි පුද්ගලයෙක් ඔහුට හෝ මේ ධර්මයට අපහාස කරොත් ඒ පුද්ගලයා එන්නේ මා ගාවට. මා ඔහුට ඉස්සෙල්ලාම කරන්නේ දිව කැපීමේ දඬනීමේ පණවන එක කියලා විෂමුනි රජතුමා නැගී සිටලා කියනවා. බුදුන් වහන්සේ මේ කියන කතාව අසන්න නැතුව ඒකට ප්‍රතිඋත්තර දෙන්න නැතුව දේශනාව කරගෙන ගිහිලා අවසන් කරනවා. ඔන්න ඔය ඒ දේශනාව අවසානයේදී විෂමුනි රජතුමා ඔහුගේ ඉතාම හිතවත් මිත්‍රයෙකු ඉන්නවා. ඒ මිත්‍රයා තමයි වෛරෝචන. වෛරෝචන සමග යනවා ඔහුගේ වාසභවනයට. ඒ යන අතරේ වෛරෝචනට කියනවා දැන් සත්තර්ම කුණ්ඩලීකේ තව අවුරුදු 2500කින් එළිදරව් වෙනවා. ඒ එළිදරව් වෙන අවස්ථාවේදී මේක කොච්චර අපූර්ව දෙයක්ද කියලා කියනවා නම් මේක මිනිස්සුන්ට හිතා ගන්න බෑ ඇත්තද නැද්ද කියලා. මිනිස්සු නොදනුවත් කමින් අපහාස කරනවා. නොදනුවත් කමින් අපහාස කරත් දැනුවත් අපහාස කරත් ධර්මයට අපහාස කරන පුද්ගලයා අනිවාර්යෙන් නිරයට යන්නේ. ඒ නිසා සද්ධර්ම කුණ්ඩලීකේට අපහාස කරත් ඒ කියන පුද්ගලයාට අපහාස කරත් ඒ උත්තරේ තමයි
නිරේ උපදින එක. අන්න ඒ පුද්ගලයාගේ දිවකපන බව වෙසමුණි රජතුමා ප්‍රසිද්ධිය ප්‍රකාශ කරා ඒ දේව සභාවේ. වෙසමුණි රජතුමා කියන පුදුමනේ මං ඒක දිව කපන බව කිව්වට බුදු පියාණන් වහන්සේ ඒක එපා කිව්වේ නැහැ. බුදුන් වහන්සේගේ නිශ්ශබ්දතාවයේ අනුමත කිරීම. ඒ නිසා මම මේ කටයුත්ත කරනවා. ඇත්තට බුදුන් වහන්සේ අනුමත කරේ නැහැ. නමුත් මොහු හිතුවා අනුමත කරා කියලා. අන්න ඒ නිසාවෙන් වෙසමුණි රජතුමා සූදානමින් ඉන්නවා මේ සද්ධර්ම කුණ්ඩලීක සූත්‍රයට අපහාස කළා. යම්කිසි කෙනෙක් නිරයට පැමිණියොත් අනිවාර්යයෙන්ම දිව කැපීමේ දණ්ඩ නියමය පනවන්න. ඒ දිව කැපීමේ දණ්ඩ නියමය පැනවම වෙන්නේ යම්කිසි පුද්ගලයෙක් නිරයට පැමිණියාම ප්‍රශ්න පහක් අහනවා. ඒ ප්‍රශ්න පහ අහලා ඒ ප්‍රශ්න පහට සාධාරණ යුක්තිසහගත පිළිතුරු ලැබෙනවා නම් ඔහුට නිරයෙන් විදියන්න පුළුවන්. අන්න අර දිව කැපීමේ දණ්ඩ නියමය පැනවම පස්සේ ඔය උත්තර දෙන්න හම්බෙන්නේ කෙලින්ම දණ්ඩ නියමයට යටත් වෙන්න වෙනවා. ඒ නිසා මේ සූත්‍රය අහලා යම්කිසි කෙනෙකුට ගැටළු සහගත දැනක් තියෙනවා නම් ඒ ගැටළු නිරාකරණය කරන්න මේකට තැන තැන අපහාස කර කර යන්න එපා. අපහාස කරන පෝස්ට් දාන්න එපා. මේක රසවත් නැත්තම් නීරස නම් ඒක සම්පූර්ණයෙන් වහලා දාලා මාවත් මේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකෙන් ඩිලීට් කරලා දාන්න. ඒක තමන්ගේ ආරක්ෂාවට කරගන්න මහඟු ක්‍රියාවක්. මොකද තමන් දන්න දේ ගැන නොදන්න දේ ගැන තර්ක විතර්ක කරන්න ගිහිල්ලා ලොකු අමාරුවලට වැටෙන්න එපා. මොකද 2011දී අපහාස කරපු අයට වෙච්ච දේවල් මම කිව්ව සමායට කෙනෙක් පුදුම මේ තරමටම මේක බලාගත්තු සූත්‍ර ධර්මයක්. ඒ වගේම මේ සූත්‍ර ධර්මයේ පුදුමාකාර ආනිසංස තියෙන සූත්‍ර ධර්මයක්. අපි දැන් බලමු සද්ධර්ම කුණ්ඩලික සූත්‍ර ධර්මයේ තවදුරටත් තව ස්වල්ප වේලාවක් බලමු. ඒ අනුව මේ සද්ධර්ම කුණ්ඩලික සූත්‍රය කීමට මංජුසීර අවස්ථාව ලැබුණේ බුද්ධත්වයෙන් 7 වෙනි වසරේදී පමණ. කිඹුල්වත් නුවර බුදුන් වහන්සේ තමන්වහන්සේගේ දෙමාපියන් බැලීමට යනවා. ඒ අවස්ථාවේදී තමන්වහන්සේගේ මව නැති වෙලා පියා ඉන්නෝ, සුළු මව ඉන්නෝ. මෙන්න මේ කිඹුල්වත් නුවරට බුදුන් වහන්සේ හමු වීමට මේසක්වල සහ පිටසක්වල බෞද්ධයෝ රැස් වෙනවා. මෙන්න මේ පිටසක්වල බෞද්ධයන් රැස්වීම හොඳට මතක තබා ගත යුතු දෙයක්. ඉතාම පැහැදිලිවම මහා සමය සූත්‍රයේ සඳහන් වෙනවා පිටසක්වල බෞද්ධයන්ගේ පැමිණීම. අනේ පැමිණි අවස්ථාවේදී බුදුන් වහන්සේ දේශනා කරනවා මංජුසීට කැඳවලා, මංජුසී පින්වත් මංජුසී මාගේ කායික මාගේ සාක්ෂිකරුවේ ජීවිත සාක්ෂිකරුවේ තව වසර 2500කදී ලංකා කියන දූපති උපත්ති ලබන ඔහු වෙත පැමිණිලා සද්ධර්ම කුණ්ඩලීක සූත්‍රය කියලා බුදුදහමේ අවුල් ටික ලියා දෙන්න කියලා පුත. අන්නේ ඒ මේ වකකීම මංජුසී ඒ අවස්ථාවේදී බාර ගන්න. දැන් මේ කරුණ පිටසක්කල ජීවීන් මහා සමය සූත්‍රය ඉතා පැහැදිලිව තියෙන කිඹුල්වත් නුවරට පැමිණියා කියලා. ඒ වගේම එහි තියෙන පිටසක්කල දෙවිවරුන් කියලා පිටසක්කල අභිඥාලා බිනුතාව කියන තමයි මේ පොත්තේ තියෙන්නේ. ඒ වගේම මෙම කරුණ ටිබෙට් රටේ පැරණි පොත්වලත් ඉතා පැහැදිලිව සඳහන් වෙනවා. මේ කිඹුල්වත් නුවරට බුදුන් වහන්සේ වැඩම කරපු අවස්ථාවේදී අවලෝකිතේශ්වර බෝසත්ත්වයන් වහන්සේ මෙම බෞද්ධ සමුළුව නියෝජනය කරා කියලා. අන්නේ සමුළුව නියෝජනය කරන අවස්ථාවේදී අවලෝකිතේශ්වර බෝසත්ත්වයන් වහන්සේ උදාන වාක්‍යයක් කියනවා. ඒ උදාන වාක්‍ය කියලා කියනවා, ඔබ වහන්සේලා සියලුම බුදු වරුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සියලුම රහතන් වහන්සේලාට මාගේ නමස්කාරය වේලා සියලුම දෙනාට වන්දනා කරනවා. එහෙම වන්දනා කළා කියනවා ඔබ වහන්සේලා ඒ මම වන්දන කරන්නේ. ඒ වගේම මම තමයි අවලෝකිතේශ්වර කියලා උන්වහන්සේ තමන්ව හඳුන්වා දෙනවා. හඳුන්වා දීලා කියනවා බෞද්ධයන්ට යම්කිසි ගැටලුවක් පීඩාවක් වෙන අවස්ථාවලදී අවලෝකිතේශ්වර බෝධිසත්වයන් වහන්සේගේ නම කියලා පිහිට ආධාර පතන්න කියලා. ඒ අනුව තමයි ඔය අවලෝකිතේශ්වර වන්දනාවත් එකතු වුණේ. ඒ වගේම තව දෙයක් තමයි සුඛාවතී ලෝකේ අමිතාභය කියලා බුදුන් වහන්සේ නමක් ඉන්නවා. අමිතාභය බුදුන් වහන්සේගේ කතාව මෙන්න මෙහෙමයි. දැනට කල්ප ගානකට පෙර අපේ ආශ්‍රවලින් බැලුවොත් එක්තරා පුද්ගලයෙක්
සුඛාවිතී ලෝකයේ සිටින එක්තරා පුද්ගලයෙක් අරහත් ඵලය ලැබීමට උත්සාහ කරා. ඊට පස්සේ මතු බුදු වෙන්න පෙරම් පිරුවා. මෙන්න මේ පාරමිතා පුරුණ අවස්ථාවේදී අදිෂ්ඨානයක් කරගත්තා, මේ සියලුම ලෝක ධාතුන් වල සිටින අයට මාගේ පිහිට අවශ්‍ය වෙනවා නම් මම බුදුනාට පස්සේ 10 පාරක් මගේ නම ආමන්ත්‍රණය කරාම මට ඒක ඇහෙන්න ඕන කියලා. අනේ අදිෂ්ඨානය තිබුණා. මෙන්න මේ අදිෂ්ඨානය තිබිලා පාරමිතා සියල්ල සම්පූර්ණ කරාට පස්සේ මෙම ඒ බෝධිසත්වයා සුඛාවතියේ වැඩවාසය කරන සක්විති රජුරුවන්ගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රත්වය බවට පත් වෙලා හිටියා. අමිතායුෂ් කුමාරයා. අමිතායුෂ් කුමාරයා පසු කලෙක අමිතාභය නමින් බුද්ධත්වයට පත් වෙනවා. අනේ බුද්ධත්වයට පත්වීමේදී දැන් අපේ ලෝකවල සිද්ධ වෙන්නේ තමන්ගේ මාලිගාව අත්හැරලා දැමීම. නමුත් සුඛාවතියේ කාන්තාවක් නැහැ. ඒ නිසා පියා මොකද්ද කරේ? සක්විති පදවිය අත්හැරලා දැම්මා. පුත්‍රයා බුද්ධත්වයට පත් වුණාම මොකද හේතුව? සක්විති රජ කෙනෙකුටයි බුදු කෙනෙකුටයි එක සක්වලක එකවර ඉන්න බෑ. අන්න ඒ අනුව අද එනුගේ සුඛාවතී රජ කෙනෙක් නැහැ. ඒ බුදුන් වහන්සේ පමණයි සිටින්නේ. උන්වහන්සේගේ බුද්ධ ආඥාව අනුව මිනිස්සු බෞද්ධ ගුණධර්ම වැඩි දියුණු කරමින් වාසය කරනවා. අන්නේ අමිතාභය බුදුන් වහන්සේත් මේකේ ඒ එන ප්‍රබල චරිතයක්. ඒකට හේතුව බුද්ධ ශාසනයන් කඩා වැටෙන අවස්ථාවලදී අමිතාභය බුදුන් වහන්සේ මැදිහත් වෙලා මේ බුද්ධ ශාසන පිළිසකර ගැනීමට උදව් උපකාර කරන. නමුත් මේ ගෞතම බුද්ධ ශාසනය පිළිසකර කිරීමට අමිතාභය බුදුන් වහන්සේ මීට කලින් අවස්ථා දෙකක් මැදිහත් වෙච්ච බව ඓතිහාසික සාධක අනුව පේනවා. ප්‍රධානම අවස්ථාවක් තමයි පද්ම සම්භව කුමාරයාට මේ රහස් ලබා දීම. ඒ වගේම තවත් අමිතාභය බුදුන් වහන්සේ සහ තවත් ඒ මුනිවරුන්ගේ සහාය මත නාරෝපා තීලෝපා මුනිවරුන්ට මේ රහස් ලබා ගන්න හැම්බුණා. තුන්වෙනි අවස්ථාව තමයි මේ 2011 2012 13 ආදී වර්ෂවල මේ ශ්‍රී ලංකා දූපතට උන්වහන්සේලාගේ ඒ බැල්ම වැටිලා උන්වහන්සේලාගේ නියෝජිත පැමිණලා මේ රහස් එළිදරව් කරන්නේ. අන්න ඒ එළිදරව් කිරීම මත තමයි අප සියලුම මාර්ගඵල සෝවාන් මාර්ගය, සකෘදාගාමි මාර්ගය, අනාගාමි මාර්ගය, අරහත් මාර්ගය, ඵලය මේ සියල්ල මත වෙන විට හෙළිදරව් කළා ස්ථාවරව ඒවයි ගැටළු නිලාකරණය කළා අවසන්. ඒ වගේම අපි ත්‍රිවිධ සාසනය පරයප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේද යන ත්‍රිවිධ සාසනය අයිත් හෙළවෙන්නේ නැතුව සකස් කරලා අවසන් කිරීමට අපි සූදානම්. ඒ කියන්නේ තවත් අවුරුදු 2500ක් හෙළවෙන්නේ නැතුව සම්බුදු සාසනය තියෙන විදියට සකස් කිරීමට අපි සතුව මෙම කෘතිය වගේ තවත් කෘති 6ක් තියෙනවා. ඒ කෘති වල දැනුම ඒ වගේම කුසලතා ඒ සියල්ලම අන්තර්ගත කළා තියෙනවා. ඒ නිසාවෙන් අපි කියන්නේ පුළුවන් කෙනෙක් ඉන්නව නම් පුළුවන් ජගතෙක් ඉන්නව නම් අපි අභියෝග කරනවා මේ කරුණ වලට අභියෝග කළා මේවා බිඳලා හෙළන්න. අපෝද අපි බොහොම සංවාදශීලී කැමති කෙනෙකුට මාට දුරකථන ඇමතුමක් දාලා ඇවිල්ලා හම්බ වෙලා මේවයි සත්‍යාසත්‍යතාවය පරීක්ෂා කරන්න පුළුවන්. ඒ වගේම මේවා අද වෙන විට මාධ්‍යයන් ගණනාවක බය නැතුව මා ප්‍රචාරය කළා තියෙනවා. මේ ඇත්ත කියන්න මම බය නැහැ. මේවයි 7-5ක ප්‍රයෝජනයක් මම ගන්නෙ නැහැ. ඒ වගේම මේම වරින් වර මා අන්තර්ජාලයෙන් සහ වෙන මාධ්‍යයන්ගෙන් මේ කරුණු දක්වන්නේ අද වෙන විට මා දැඩි දෝෂ දර්ශනිත ලක් කරලා තියෙනවා. අමිතාභය බුදුන් වහන්සේ මේ රහස් දීලා මේ රහස් මම තනියම තියාගෙන ඉන්නවා මේ රටේ සම්බුත් ශාසනය සම්පූර්ණයෙන්ම ඉරලියද්දි කියලා. ඒ නිසා ඒ දෝෂ දර්ශනේ මා මිදෙන්න ඕන. අනේ මිදීමේ කටයුතු සඳහා තමයි මේ ශීඝ්‍රයෙන් මේ රහස් එළිදරව් කරන්නේ. මා බලාපොරොත්තු වෙනවා මේ රහස් අරගෙන මේ බෞද්ධයෝ මාර්ගඵල සංඛ්‍යාත නිවනට ආවි. ඒ වගේම භික්ෂු සංඛ්‍යාන වහන්සේලා විනයගරුකව සිටීවි. ඒ වගේම මේ බුද්ධ ශාසනය තවත් 2500ක කාලයක් අවම වශයෙන් ශක්තිමත්ව පවතී කියලා. ඒ වගේම මේ කෘතිය එළිදරව් කිරීමේ විශාල බලාපොරොත්තුවක් තියෙනවා. ඒක තමයි කැබලි වලට කැඩිච්ච බුද්ධ ශාසනය
තනි බුද්ධ ශාසනයක් බවට හැදීම මේ කෘතියෙන් අපේක්ෂා කෙරෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි අවස්ථාවකත් මේ සත්තර්ම කුණ්ඩලීක සූත්‍ර ධර්ම දේශනාවේ පියවරින් පියවර ගැඹුරු තැන් විස්තර කළා මේ සියලුම විස්තර අපගේ බෞද්ධයන්ට ලබා දෙන්න. ඒ වගේම ඔබ මේ සූත්‍ර දේශනාව සම්පූර්ණයෙන්ම හදාරන්න ඉස්සෙල්ලා මේවට අභියෝග කරන්න එපා. ප්‍රධාන වශයෙන්ම බුද්ධාගම ගැන වැඩිම ලංකාවේ පොත් ලියලා තින්නේ මම. ලංකාවේ අතීතෙත් එක්ක බැලුවත් ඒත් එහෙමයි. වැඩිම ප්‍රමාණයක් ලිපි ලේඛන විශාල ප්‍රමාණයක් පත්තරට සකස් කරලා තියෙනවා. බෞද්ධ පොත් 80කට වැඩිය ලියලා තියෙනවා. හීනයානය, මහායානය, තන්ත්‍රයානය, වජ්‍රයානය මේ සියලුම දේවල් ගැන පොත් ලියලා තියෙනවා. ඒ නිසා මට වැඩිය දන්න කෙනෙක් ඉන්නවා නම් ඒ පොත් ලියපු පොතුත් තරම් මේවා පෙන්නලා මට අභියෝග කරන්න. මම මේව නවත්ත ගන්න දන්නේ නැහැ කියලා. ඒ නිසා බොරුවට නිකන් ලොකු චන්දි වෙන්න හදන්න එපා. ලොකුම චන්දියා බුද්ධාගම සම්බන්ධව ඉන්නේ මේ අමිතාභ බුදුන් වහන්සේ. මම උන්වහන්සේගේ සේවකේ. ඒ නිසා සේවකයා වශයෙන් තමයි මම මේ කටයුත්තට උර දීලා තියෙන්නේ, නායකයා වශයෙන් නෙවෙයි. ඒ නිසා මේක අසා සිටි ඔබ සැමට ත්‍රිවිධ රත්නයේ පිහිටයි.